ලදසනින් පුවත් ඔබ වෙතගෙන එන අපගේ YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් වාර්තාව තවත් විශේෂ පුවත. තම ව්‍යාපාර සඳහා අමුද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් ව්‍යාපාරිකයන් ව්‍යාපාරවලින් ඉවත් වීමේ අවදානමක් ඇති බවත් ඒ සඳහා පිළියමක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා මුණ ගැසී කරන ලද ඉල්ලීමකට අනුව ව්‍යාපාරවලට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන සහල් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් අද එනම් 22 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළා. තවද ආපනශාලා හිමියන්ගේ සංගමයේ විසින් පවසන ලද සාවද්ද ප්‍රචාරවලට නොරවැටෙන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ව්‍යාපාරවලට අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවුවහොත් ඩොලර් අවශ්‍ය බවත් ලංකාවේ නිෂ්පාදිත මිලදී ගැනීමේදී එම අවස්ථාව පැන නොනගින බවත් මෙයට උදාහරණයක් වශයෙන් දැනට පාරිභෝගික අධිකාරිය විසින් පනවා ඇති දේශීය සහල් සත්ව ආහාර සඳහා යොදා නොගන්නා ලෙස කරන ලද ප්‍රකාශ ලිහිල් කර සහල් ලබා දීමට කටයුතු කරන බවයි එම සංගමයේ ඉල්ලා සිටින්නේ. එසේම බිත්තර සහ කුකුල් මස් මිල තව තවත් වැඩි විය හැකි බවත් රටේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වයට එයද බලපාන බවයි එම සංගමයේ ප්‍රකාශ කළේ. මේ අතර ඉදිරියේදී මෙම ව්‍යාපාරයන් සඳහා රජයෙන් දිය හැකි සහාය උපරිමයෙන් ලබා දෙන බව අමාත්‍යවරයා තමන් වෙත පොරොන්දු වූ බවද එම සංගමයේ ප්‍රකාශ කළා. මෙවැනි පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.